while you and me repeat this bittersweet heat. සුබදා සැප්තැම්බර් මාසෙට අද අපි බලමු කොහොමද මෙන්න මේ වගේ ලස්සන සුපිරි ටෙක්ස්ට් ටිකට් එකක් ඔයගලන් ෆොටෝ එකට දාගන්න. ඉස්සෙල්ලාම අපි බලමු මේ වගේ හදපු ටෙක්ස්ට් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේ වගේ හදපු ෆොටෝ එකක් ඒක පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා බලමු මේක මේ කොහොමද මේ මෙහෙම එක ඒක හදන විදිය ගැන අපිට අදහසක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි බලමු කොහොමද මේ මේ වගේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් තියෙන ෆොටෝ එකකින් ඒ ෆොටෝ එක අපිට මතුවලා පේන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් බලමු. මම හිතනවා මේ පැහැදිලි කරන එක ඕගොල්ලන්ට ඕන නෙමෙයි. එකක් මේ විදිහ එකක් ආය හදා ගන්න වුණාම ඕගලන්ට මේක මේ කියන දේ ඕනේ වෙයි. ඒත් එක්කම ඉස්සරහට මොකක් හරි කියන්නේ එඩිට් කරපු ෆොටෝ එකක් යම් කිසි එඩිට් එකක් දැක්කහම ඒක විශ්ලේෂණය කරලා ඒක කියන්නේ ඒ වගේ එකක් කරන්න කොහොමද කියලා හිතා ගන්න මේ කියන පැහැදිලි කිරීම ඕනේ. මම ඕගලන්ට අරන් පෙන්නන්නම්. දැන් මෙන්න මේ ෆොටෝ එක. හරි මේ ෆොටෝ එක ගත්ත ගාන අපිට පේනවා මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා. ඒබ්‍රහම් ලින්කන්. හරි. එතකොට දැන් මේකේ ඇත්තටම මේ ඒබ්‍රහම් ලින්කන්ගේ මූණේ තියෙන ඒ කිසිම ඩීටේල් එකක් මෙතන ඒ කියන්නේ මේ මේක තනිකරම 2D පින්තූරයක්. ඒ කියන්නේ 3D පින්තූරයක් කියලා නෑ. ඇත්තටම දැන් අපි සාමාන්‍ය දිනදා දකින කලර් ෆොටෝ එකකුයි මේකේ අතර සෑහෙන වෙනසක් තියෙනවානේ. මේකේ තියෙන්නේ මේ කළු සහ සුදු කියන මේ ප්ලේස් දෙක විතරයි තියෙන්නේ. හරි. ඉතින් අතර මම මෙහෙම කළු සහ සුදු කියලා කිව්වහම ඔයගොල්ලන්ට දැන් දෙයක් හිතෙන්න ඕන. ඒ තමයි shadows and highlights. හරි. මේ ෆොටෝ එක මොකක්ද කියලා අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ මම මේ ෆොටෝ එකේ තියෙන يعني details ටික يعني හැම detail එකක්ම නැති වුණා මම මේකේ shadows සහ highlights කියන දෙක මම මේකේ මතු කරලා පෙන්නපු නිසා තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියන එක මේ ෆොටෝ එක මොකක්ද කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. හරි. එතකොට මේ වගේ ෆොටෝ එකක් හදද්දි මේ වගේ edit එකක් ඔයගොල්ලෝ කරද්දි ඕගොල්ලන්ගේ ප්‍රධාන target එක වෙන්න ඕනේ ෆොටෝ එකේ තියෙන shadows සහ highlights ප්‍රධාන වශයෙන් වෙන් කරගන්න. හරි. එතකොට මම මේකේ original ෆොටෝ එක අරන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන මේකේ original ෆොටෝ එක. හරි. මේ ෆොටෝ එක ඇත්තටම black and white ෆොටෝ එකක්. දැන් අපි බලමු මේක shadows සහ highlights send කරගන්න කොහොමද කියලා. ඇත්තටම මේක සෑහෙන සරල දෙයක් තියෙනවා. හරි. සෑහෙන සරල දෙයක් තියෙන්නේ. ඕගොල්ලන්ට මෙන්න මේ මෙතනට ගියහම මෙතන තියෙනවා threshold කියලා එකක්. මෙන්න මේ threshold කියන එකෙන් කරන්නේ සරලවම shadows highlights වෙන් කරගෙන වෙන් කරලා පෙන්වන එක තමයි තියෙන්නේ. අතනම් දැන් මෙහෙම ගත්තාම මේ ෆොටෝ එකේ සෑහෙන අපි මෙහෙම දැක්ක ගමන් මේ ෆොටෝ එකේ ඉන්නේ කවුද කියලා අපිට කියන්න පුළුවන්. ඒක ඒක ආයේ වෙනස්කමක් කරන්න ඕනේ නැති තරම්. අපිට ඕන නම් මෙන්න මේ වගේ මට්ටමකට ගේන්න පුළුවන්. ඔන්නෝම අරන් එන්න පුළුවන්. හරි. ඉතින් අපේ ප්‍රධාන ටාගට් එක මෙතනදී අපි නිකම්ම කරගත්තා. හැබැයි සාමාන්‍ය ෆොටෝ එකක් ගත්තොත් ඔච්චර ලේසියෙන් يعني ගොඩක් ෆොටෝ වල ඒ කියන්නේ ඕගොල්ලෝ එඩිට් කරන්න බලාපොරොත්තු වෙන ෆොටෝ එකට ඉස්සෙල්ලාම ත්‍රෙෂෝල්ඩ් කියන එක දාගෙන බලන්න. දාගෙන බලලා එතනින් ඕගොල්ලන්ට පුළුවන්වත් මේක shadows highlights send කරගන්න. ආයේ එතනින් එහාට දෙයක් ගැන හිතන්න ඕනේ නැහැ. මේ ඕගොල්ලන්ට මේක text effect එක add කරගෙන එතනින් එහාට වැඩ ටික් කරගෙන යන්න තියෙනවා. හැබැයි ඕක ගොඩක් දුරට කොහොමවත් කරන්න බෑ. මම පෙන්නන්නම් ඇයි කියලා. දැන් මෙන්න මේ ෆොටෝ එක තමයි අද දවසේ අපි එඩිට් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන ෆොටෝ එක. දැන් මම මේ ෆොටෝ එකට අර කලින් දැම්ම වගේ ත්‍රෙෂෝල්ඩ් එක දැම්මොත් එහෙම ඕලන්ට පේනවා ඇති මේක ඩීටේල්ස් මදි ගැතියි. හරි. මොකද මේ අපි ඔරිජිනල් ෆොටෝ එකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ඔරිජිනල් ෆොටෝ එකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට තේරෙනවා ඇති දැන් මේකෙන් මෙයාගේ මේ එක්ස්ප්‍රෙෂන්ස් හරියටම එන්නේ නැහැ. එකක් මේ කොණ්ඩේ නිකන් සම්පූර්ණයෙන්ම ෂැඩෝ එකක් විදිහට තමයි තියෙන්නේ. ඒක අපි මෙන්න මේක පාවිච්චි කරලා හදන්න ගියොත් ඔයගලන්ට පේනවා ඇති. يعني දැන් මේ ගානට වගේ කොණ්ඩේ තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. හරි. මේ හැබැයි එතකොට අර මේ අත්වල එහෙම තියෙන ඒවා තව ටිකක් අයින් වෙලා යනවා. හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්න ආදාන අපි හිතනවා මේ මූණේ මෙන්න මේ වගේ ගානකට
ඩීටස් තියෙනවනම් හොඳයි කිය හැබ අපි ඒ ගානකට ඩීටස් ගෙනවත් අනි හරි තියෙන ඒවගේ ඒ ඩීටස් තව වැඩි වෙලා සෞත්තලයන හරි ඉතින් මේ සාමාන්‍ය පොටෝ හෙත ත්‍රෙෂ්හෝල් කියනක විතරද්දාගෙන මේක කරන්න බෑ හරි ඒකට හේතුව තමා තැ මේක ෂඩෝසයන් හයිලයිස්න වෙන් කරන්න එතකොට ඕකොල්ල බැලුවත් තේරරි මේක මේ කොන්ද මේ ආසන් වශයෙන් එකම පාටක් වගේ තමා තියෙන මේක සම්පූර්ණයෙන්ම දන්න කොණ්ඩේ ආසන් වශයෙන් එකම පාටක් තමා තියෙන ඒත් එක්කම මෙන්න මේ ඇඳුමේ මේ හරියයි මේ බැක්ග්‍රවුන්් එකයි එකම පාටක් අතර මේ වැඩේට ගොඩා ලේසි ඕගොල්ලු මේ බැක්ග්‍රවුන්් එක ප්ලේන් කලය එකක් තියෙන ෆොටෝ එකත් තෝරගන්න එක ඒක අතරම ලේසි වැඩේ මේ එහෙමනම් බැක්ග්‍රවුන්් එකටත් යම්කිසි දෙයක් තියෙන එකක් ගත්තොත් ඔයගලන්ට එතන තව ටිකක් වැඩේ අමාරුයි හරි මාත් ඒකයි මේ ප්ලේන් මේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන එකක් මේකට ගත්තේ ඉතින් මේ ත්‍රෙෂ්හෝල්ඩ් එක පාවිච්චි කරොත් ඔයගලන්ට තේරෙන විදිහට මෙතන පොඩි අවුලක් තියෙනවා හරි ඔය අවුල අපි හදාගන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් කීපයක් එකක් තමයි මේකේ තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් හරි බ්ලැක් ඇන්ඩ් වයිට් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකෙන් අපිට පුළුවන් මේක මේ තියෙන මේ 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 තියෙන ඒ වගේ දැන් ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය නෝමල් ෆොටෝ එකක් හැදෙන්නේ RGB කලර්ස් වලින්. කියන්නේ red green blue කියන ඒවාෙන් තමයි හැදෙන්නේ. හැබැයි මේ black and white එකේ red yellow green මේ වගේ කලර්ස් කීපයක් දීලා තියෙනවා. එතකොට මේ කලර්ස් අපිට පුළුවන් යම් ගානකට ඇඩ්ජස්ට් කරගන්න. දැන් මම මේක අරගෙන මෙහෙම ගත්තොත් ඕගලන්ට පේනවා දැන් මේක තනිකර black and white විදිහට තමයි හැදිලා තියෙන්නේ. මම මේක red කියන එක මම වැඩි කරොත් මේක මේ රතු පාට තියෙන තැන් වල රතු පාට තියෙන තැන් මේක නැතිම වෙලා යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. මේක වැඩි කරොත් රතු පාට තියෙන තැන් තව මේ තද පාට වෙන එක තමයි වෙන්නේ. හරි. ඉතින් මේක මේ රීසෙට් එක ඔයාලා ඕගලන්ට පුළුවන් ඕන වෙලාවක මේක විච්ච තත්ත්වෙම ගන්න. මේ අපේ දැන් ටාගට් එක තියෙන්නේ දැන් මේ ෆොටෝ එක ගැන මොනවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ෆොටෝ එකට එඩිට් එකක් දෙන්න යන ඒ නිසා අපේ අරමුණ වෙන්න ඕනේ දැන් black and white layer එක පාවිච්චි කරලා මේක මේ පොණ්ඩේ තියෙන details පොඩ්ඩක් මතු කරගන්න. පොණ්ඩේ තියෙන details පැත්තකින් තියන්න අපිට මේ දැන් මූණේ තියෙන details තව පොඩ්ඩක් මතු කරගන්න. මේ සාමාන්‍ය මූණක වගේ තියෙන ඔයාලා දන්නවා සාමාන්‍ය කහ පාට වගේ තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක පොඩ්ඩක් එහා මෙහා කරලා මුනේ තියෙන ඩීටේල්ස් ගන්න අපිට තේරෙනවා මේක වැඩියටම මේ ලොකුවටම කරන්න බෑ හරි මෙතන සරලවම කරන්න තියෙන්නේ මේ තියෙන ඒවා එහා මෙහා කරලා ඔයගලන්ට අවශ්‍ය ඩීටේල්ස් ටික මෙතන මතු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ දැනට ඔය ගානෙන් තියෙනවා මොකද මට තව කරන්න මේක වැඩ තියෙනවා හරි ඒ නිසා දැන් මේක අපි බලාපොරොත්තු වුණා වගේ හරිම මට්ටමට නොතිබුණා මට තව මේක කරන්න වැඩ තියෙනවා අනෙක් එක තමයි අපිට කරන්න තියෙන්නේ Hue and Saturation layer එක Hue and Saturation එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි දන්න මේක කලරයිස් කියන එකෙන් මේ ෆොටෝ එකේ සම්පූර්ණ කලර් එක වෙනස් වෙන එක වෙන්නේ එතකොට අපිට පුළුවන් මේ ෆොටෝ එකේ මේ කලර් එක වෙනස් කරලා දැන් අර මේ black and white එකෙන් හදුවනේ මේ yellow තියෙන තැන් අඩු වෙන්න එහෙම හදුවනේ දැන් මේකෙදී අපිට පුළුවන් මේ සම්පූර්ණ ෆොටෝ එකට overall යම්කිසි කලර් එකක් දීලා අපිට පුළුවන් මේ අර details කලින් සැරේ විහිදිච්ච ගතිය තව පොඩ්ඩක් අඩු කරගන්න. ඒක ඕගොල්ලන්ට නිකන් මේක කරගෙන යද්දි වැඩේ තේරෙයි එතන හරියට මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ black and white එකෙන් කරන්නේ දැන් මෙතනින් හිතන්නෝ මෙතනින් අපි මේ රතු පාට තියෙන තැන් වැඩි කරලා තියෙනවා. අපි මේ Hue and Saturation එක දාගන්න නැතුව රතු පාට තියෙන තැන් වැඩි කරොත් එහෙම දැන් මේකේ මොකද්ද මේ පොණ්ඩේ මේ මෙයාගේ පොණ්ඩේ තියෙන රතු පාට ගතිය තව ටිකක් වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට Hue and Saturation එක දැම්මම වෙන්නේ අපි මෙයාගේ overall color එක අරන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ yellowish green එකට. එතකොට එහෙම අරන් ආවම අර කොණ්ඩේ තිබිච්ච රතු පාට ගතිය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා
අර පොන්නේ අර ඩීටේල්ස් නැති වෙලාමදි නැතිම වෙලා ගිය ගතිය මෙතනදී අඩු වෙලාද ඒකයි මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ ඒක ලොකුවටම හිතන්න යන්න ඕනේ නැහැ අපිට පුළුවන් මේ සැචුරේෂන් එක පාවිච්චි කරලා ඒ කියන්නේ මේක දැන් මම මෙතන 65 තියාගෙන ඉන්නේ ඒක පොඩ්ඩක් අගේ මතක තියාගන්න මොකද මේ ඒ අගේ මට හොඳයි වගේ දැන් හිතෙන නිසා මේක මේ එහාට මෙහාට අරන් ගියාම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ මේවා මේකයි නිශ්චිත ගාණ කියලා එහෙම නිශ්චිත ගාණක් කියන්න බෑ මේවා අපි එහා මෙහා කරලා අපිට ගැලපෙන ගාණට හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ හරි මම ඔන්න ඔයගේ ගාණකට අරන් යනවා හරි හරි ඊළඟට මම කියලා දෙන්නම් මේකෙදි අපි එන්න මේ මේ වටික දැන් පොඩ්ඩක් අයින් කරගමු මේක මෙන්න මේ ඔරිජිනල් ෆොටෝ එක ගත්තොත් මේ ඔරිජිනල් ෆොටෝ එකේ තියෙන මෙන්න මේ ෂාප්නස් එක වැඩි කරගන්න ඕනේ ඒ කියන්නේ ෂාප්නස් එක වැඩි කරනවා කියලා අපි අත්තනම කරන්නේ මේක මේ තියෙන එච් වල ඒ කියන්නේ දැන් මෙයාගේ මේ කෙස් වල ගත්තොත් කෙස් වල පොඩි නිකන් බ්ලර් වෙච්ච ගතියක් තියෙනවානේ අපි කරන්නේ එන්නේ බ්ලර් වෙච්ච ගතිය අඩු වෙන්න මෑගේ එච් එක තව ටිකක් පැහැදිලිව පේන විදිහට හදනවා. ඒකට තමයි අපි මේ ෂාප්නස් එක වැඩි කරනවා කියලා කරන්නේ. එතකොට මේ ඒක කරන්න තියෙන ලේසිම දේ හිතන්නකො අපිට මෙහෙම පුළුවන් කියලා. අපිට පුළුවන් මෑගේ මේ සම්පූර්ණ මේ මේ රූපේ තියෙන එච් ටික විතරක් වෙන් කරලා ගන්න පුළුවන් කියලා හිතන්නකො. එහෙම එච් ටික විතරක් වෙන් කරලා අරගෙන අපි මේක උඩින් ආයේ තිබ්බොත් එන්න. එතකොට අර එජ් වල පැහැදිලිව පේන ගතිය තව ටිකක් වැඩි වෙනවානේ. එන්නේ ඒ දේ තමයි අපි මෙතනදි කරන්න යන්නේ. ඉස්සෙල්ලම අපිට ඕනේනේ මෙයාගේ මේ එජ් ටික සිලෙක්ට් කරගන්න එක. ඉතින් මම මෙයාවම ආපහු කොපි කරගන්න. හරි. ඊට පස්සේ මේ මෙයාගේ කොපියක් දාලා මම මෙයාව ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකට ක්‍රියේට් කරගෙන ඉන්නවා. හරිද මෙහෙම ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන එකේ තියෙන එක වාසියක් තමයි මෙතන හැටියට තියෙන වාසිය තමයි අපි මෙන්න මේ ෆිල්ටර් කියන ටැබ් එකේ අපි මෙතනින් මෙයාට එක එක ඉෆෙක්ට් දෙන්න පුළුවන් මේ බ්ලර් ඉෆෙක්ට් අනම්මනම් එහෙම දෙන්න පුළුවන් හරි මේ ඉෆෙක්ට් දුන්නාම මේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් කරන්න ඒ කියන්නේ ඉෆෙක්ට් එක දැන් උදාහරණයක් විදිහට මම මෙතන මේ හයිපාස් එක දෙනවා කියන්නේ දැන් මෙන්න මේ හයි පාස් එක දුන්නාට පස්සේ මම මේක වෙනස් කරලා ඕකේ කරාට පස්සේ මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි නะ මට මේක ආපහු වෙනස් කරන්න බෑ හරි ඒක පර්මනන්ට් විදියට වැටෙන එක තමයි වෙන්නේ හැබැයි මේ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකට වෙනස් කරගන්න එකේ තියෙන වාසිය මට මේ වෙනස් කරගත්තු දේ මට ඊට පස්සේ උනත් වෙනස් කරගන්න ඒ කියන්නේ ඕන විදියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හරි ඒක තමයි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන එකේ තියෙන එක වාසිය හරි දැන් මෙතන මේ හයි පාස් එකම තමයි අත්‍තරම මම දාන්න යන්නේ මේ හයි පාස් එක මේ මෙතන මේ ෆිල්ටර් කියන එකට ගිහිල්ලා ඒකේ අද කියන එකේ හයි පාස් කියලා තියෙනවා එන්නේ මේ හයි පාස් කියන එකෙන් කරන්නේ මෙයා අඳුර ගන්නවා ෆොටෝ එක තියෙන එජස් මොනවද කියලා හරි එතකොට මම මෙහෙම මේ ගන්නට වගේ ගෙනාවොත් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙයාගේ මේ එජ් ටික විතර මම තව පොඩ්ඩක් ලං කරොත් එහෙම එජ් තියෙන හරිය විතර ටිකක් මේ කොණ්ඩේ ගත්තොත් කොණ්ඩේ එච් තියෙන හරිය ටිකක් සුදු පාට වෙලා තියෙනවා ඊළඟට මම මේ ඇහ ගත්තොත් ඇහි එච් තියෙන හරිය කළු පාටින් ඉතුරු වෙලා තියෙනවා දැන් මේක ඕවර්ඕල් ගත්තාම ඔයගොල්ලන්ට පේන්නේ මේක මේ ග්‍රේ කලර් එකෙන් මේ ගිහිල්ලා තියෙන්නේ මේක එච් නොවන තැන් තමයි ග්‍රේ කලර් එකෙන් ගොඩක්ම ගිහිල්ලා තියෙන්නේ මේක එජස් තියෙන තැන් ගොඩක්ම මේ සුදු පාටින් හරි කළු පාටින් හරි තමයි ගිහිල්ලා තියෙන්නේ එතකොට අපිට මෙන්න මෙයාගේ දැන් මම මේ හයි පාස් එක දැම්ම ගියමු දැන් ඊට පස්සේ මෙතන මට ආයෙ ඩබල් ක්ලික් කරලා ඕන්නම් පුළුවන් හයි පාස් එක ආයෙ ඕන විදියට වෙනස් කරගන්න හරි දැන් හරි අපේ පළවෙනි දේ හරි දැන් අපි මෙතනදී අපි එජ් ටික ෆොටෝ එකෙන් වෙන් කරගත්තා දැන් මේකේ ග්‍රේ කලර් එකේ නැති හැම එකම එජ් කියලා අපිට දල වශයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් හැබැයි දැන් අපිට එන ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද මේ ග්‍රේ කලර් එකෙන් තියෙන ඒවා ටික අයින් කරලා මේ එච් ටික විතරක් ඉතුරු කරන්නේ. එහෙම ඉතුරු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මෙයා උඩින් එයා වැටෙන සැලැස්සුවම ඒ කියන්නේ නිකන් මේ තියෙන විදිහටම මෙයාගේ මේ ග්‍රේ කලර් එකෙන් තියෙන ඒවා ටික අයින් කරා නම් එහෙම අපිට පුළුවන් නිකම්ම මේ
අර පල්ලෙ හතින ෆොටෝ එක ෂාප්නස් එක වැඩි කරගන්න හරි ඉතින් ඒක කරන්න තියෙන ලේසිම ක්‍රමය තමා මෙන්න මෙයාගේ බ්ලෙන්ඩ් මෝඩ් එක වෙනස් කරනවා ඕවලේ කියන එකට මේ ඕවලේ කියන එකෙන් වෙන්නේ ග්‍රේ කලර් එකෙන් යම් කිසි දෙයක් තියෙනවා නම් එයාව අයින් වෙන එක තමා වෙන්නේ එහෙම හිතාගන්නකො සරල මේක ඕවලේ එකෙන් අපි බ්ලෙන්ඩ් කරොත් එතනදි මේ ලේයර් එකේ අවසානයේ ඉතුරු වෙන්නේ 100% අර ලේයර් එකේ තිබිච්ච 100% dark සහ 100% bright කියන ස්පොට්ස් විතරයි ඉතුරු වෙන්නේ. ග්‍රේ කලර් එකෙන් තියෙන ඔක්කොම ටික අයින් වෙලා යනවා. ඒක තමයි සරලම දේ. තාම ඊට වඩා ටිකක් සරල ප්‍රොජෙක්ට් එකක් ආවම මම හරියටම කියලා දෙන්නම් ඩෙන් මෝඩ් වලින් කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ අතරම මේ මෙතන ඔගොල්ලෝ කරගෙන යද්දි සමහර විට බ්ලෙන්ඩ් මෝඩ්ස් ගැන ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? ඒව ගැන දැන්ට හිතන්න නැතුව යන්න. මොකද අර මම කිව්ව සරල පැහැදිලි කිරීම විතරක් මතක තියාගෙන ඉන්න ඩෙන් මෝඩ් කියන එක ටිකක් ඊට වඩා සංකීර්ණයි. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි මේකේ මෙන්න මේ වටික දාගත්තොත් මම මෙයා දාන්න කලින් සහ පස්සේ. නේද? කලින් සහ පස්සේ. මෙහෙම දැන් මම මෙයාව දාගත්තාම මේ කොණ්ඩේ තිබිච්ච අර එච් ගතිය තව ටිකක් වැඩි වෙනවා. ඒ නිසා තමයි මේක මේ කොණ්ඩේ ලස්සන්ට ආවේ. අපි අයිපාස් එක අරගෙන දැන් මෙයාගේ තව ටිකක් වෙනස් කරගන්න ඕන විදියට වෙනස් කරගන්නවා. මම හිතනවා මේක ගන්න හොඳයි. හරි. ඕගලන්ට මේකේ මේ කලින් ලේයර්ස් එක කියන්නේ හියුයන් සැචුරේෂන් එකයි බ්ලැක් ඇන්ඩ් වයිට් එකයි සාමාන්‍ය හොඳ මට්ටමකට ඔයගොල්ලෝ අරන් ආවොත් ඔයගලන්ට එතනින් එහාට ඒ දෙක ගැන බලන්නේ නැතුව මෙන්න මේ හයි පාස් කියන එක විතරක් පාවිච්චි කරලා උනත් ඔයගලන්ට මේ අර නැති වෙලා තිබිච්ච ඩීටේල්ස් ටික ආපහු ගන්න පුළුවන්. හරි. ඉතින් මේකේ සාරාංශයක් විදිහට මේ දැන් කරපු දේ මේක තමයි අත්‍තරම මේකේ ප්‍රධානම කියන්නේ මේකේ කරන්න තියෙන ප්‍රධානම කාර්ය මෙන්න මේ විදිහට මේක ෂැඩෝස් and highlights ටික වෙන් කරගෙන මේක ඩීටේල්ස් ටික ගන්න මතු කරගන්න එක තමයි මේක කරන්න තියෙන ප්‍රධානම වැඩි. එතකොට මේකෙදි ඔයගලන සාරාංශයක් විදිහට ගත්තොත් ඔයගලන් පාවිච්චි කරන්න පුළුවන් hue and saturation එක black and white එක සහ අර sharpness එක වැඩි කරගන්න method එක. ඒ කියන්නේ ෆොටෝ එකේ කොපියක් දාලා ඒ කොපියකට high pass filter එකක් දාලා ඒක overlay කියන blend mode එකට මාරු කරලා මේ අපිට පුළුවන් ෆොටෝ එකේ sharpness එක වැඩි කරන්න. අන්න ඔය තුන පාවිච්චි කරන අපිට පුළුවන් මේ ෆොටෝ එකේ තියෙන shadows and highlights details ටික මතු කරලා ගන්න. හරි. ඉතින් මේ ෆොටෝ එක ගත්තොත් මේ ෆොටෝ එකේ ඇත්තටම මේ අතේ තියෙන මේ මෙන්න මෙතන තියෙන edge එකම ටිකක් ගන්න අමාරුයි. මොකද ඒකට හේතුව මේකේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දෙක නිකන් එකම මට්ටම වලට වගේ නෑවිලා තියෙන. මේ එකම කලයකින් වගේ නෑවිලා තියෙන. ඉතින් ඒ දේ කරන්න ටිකක් අමාරුයි. ඔයගොල්ලන්ට තව ටිකක් මේක මේ hue and saturation ඒවත් එක පොඩ්ඩක් දඟලලා ඒ details උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ details වැඩියෙන් ගන්න තරමට මේක ඔයගොල්ලන්ගේ ෆොටෝ එක ලස්සන වෙනවා. දැන් අපි මේකේ මේ main ප්‍රධානම වැඩේ කරගෙන ඉවරයි. දැන් මම මේ ටික group කරගන්නවා. මොකද මේ ටිකට ආයෙ මට වෙනසක් වෙන්න ඕනේ නැති නිසා. මම මෙයා නම් කරගන්නවා main photo. හරි. ඊළඟට මට ඕන කරනවා දැන් අර මේ photo එක ගත්තොත් එහෙම මේක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩි පොඩි text වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒ text ටික අපි හදාගන්න වෙනවා. ඉතින් ඒකට ඇත්තටම අපි පොඩ්ඩක් වෙලාව අරගෙන ඒ text ටික හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ විදියට පොඩියට හදාගන්න ඕනේ නැහැ. මම ඒකට ක්‍රමයක් කියන්න ඕගලන්ට. අපි ඉස්සෙල්ලා මම කැමති font එකක් අරගෙන සාමාන්‍ය මේකෙදි ගන්න font එකට ටිකක් ලොකුවට පේන font එකක් ගන්න. මෙන්න මේ වගේ ටිකක් ලොකුවට පේන font එකක් ගන්න. දැන් මේ වගේ අපුරු කියන්නේ ඊනි ෆොන්ට් එකක් ගන්න එපා. ටිකක් පැහැදිලිව පේන ෆොන්ට් එකක් ගන්න. එතකොට ඔයගලගේ ෆොටෝ එක තව ටිකක් ලස්සනට පේනයි. හරි. ඉතින් මෙතනදී මේකට මොන හරි ගැළපෙන වචන ටිකක් ගැළපෙන ඕන ගැළපෙන වචන ටිකක් දාගන්න තමයි තියෙන්නේ. අලු පාටින්. කල එක. අලු පාට කරලා ගන්න. ටිකක් වචන ටිකක් දාගන්න තමයි තියෙන්නේ. දාලා ඊට පස්සේ
මේ ටික ගානට මේක ඇරේන්ජ් කරන්න මේ ඒ කියන්නේ පොඩියට ඇරේන්ජ් කරගන්න එපා මම කියන්නේ දැනට මේ සම්පූර්ණ මේ තියෙන කැන්වස් එකම පිරෙන විදිහට ඕගොල්ලෝ මේ ටෙක්ස්ට් එක හදාගන්න මෙතනදී ඕනට පුළුවන් මේ shift එක press කරගෙන පටන් ගත්තු angle එකේ ඉඳලා අංශක 15න් 15 මේක වෙනස් කරගෙන යන්න. ඒ කියන්නේ මේකේ දැන් පටන් ගත්තු angle එක බිඳුවනේ. එතකොට බිඳුවේ ඉඳලා මම දැන් දැන් මෙහෙම නිකන් shift එක මුකුත් ඔබලා නැතුව නිකන් මෙහෙම කරොත් එහෙම ඒක මේ කියන්නේ හැම අතටම හැර වෙනවා. මම දැන් මේක බිඳුවේදීනේ පටන් ගන්නෙ. හරි. දැන් ඕන බිඳුවේදී තමයි පටන් ගන්නෙ. එතකොට මම shift එක press කරගෙන මේක කරගුවොත් අංශක 15න් 15ට තමයි මෙයාව කරගන්නේ. එතකොට මට ගානට අර vertical vertically මේක අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අර angle එක තියෙන තැනින් වෙනස් කරලා ගන්න උනත් පුළුවන්. හරි මේක හදද්දී ඕගලන්ට ඕන වෙන තව දෙයක් තමයි මෙන්න මේ character panel එකේ මෙන්න මෙතන මේ line spacing මේ character spacing කියන සමහර වෙලාවට මේ character spacing වැඩි නම් ඔබලගේ මෙන්න මේ වගේ තියෙයි. හරි මෙන්න මෙහෙම තියෙන්න දෙන්න එපා. මොකද හේතුව මේ ඕගොල්ලන්ගේ මේ මේක හදා ගන්න යන මේ pattern එකේ මේ වැඩිපුර ඉස්තම් තිබුණොත් එහෙම වැඩේ සවුත් වෙනවා. ඒ නිසා මේක පුළුවන් තරම් මේ මේ characters එකිනෙකාට ලං වෙන විදිහට මෙන්න මෙහෙම ගන්න. මේකේ ඔයගලන්ට වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේක මේ ඔටෝ සිලෙක්ට් කියන්නේ. මේ ඔටෝ සිලෙක්ට් කියන්නේ මූ ටූල් එකේ ඔටෝ සිලෙක්ට් කියලා එකක් තියෙනවා. මම මතක විදිහට මේක 2020 වලට කලින් ඒ වගේ තියෙන්න ඕනේ. මේ ඔටෝ සිලෙක්ට් කියන එක නැත්තම් මේ මේ හැම ප්ලේයර් එකම සිලෙක්ට් කරලා කරන්න යනවා. මේ ඔටෝ සිලෙක්ට් කියන එක දැම්මහම අතන ඔටෝ සිලෙක්ට් කියන එක හැමදෙස්සම ඕපන් ඔන් කරලා තියෙන එක කරදරයි වැඩි. මට නම් කරදරයි. හරි. මේ ඒක මේ අවශ්‍ය වෙලාවට ඔන් කරගෙන අවශ්‍ය වෙලාවට ඕෆ් කරගන්න එක තමයි මේ හොඳම දේ. මෙතනදී මේ ඔටෝ සිලෙක්ට් කියන එක දාපු ගාම මම මේ මට මේ ඕන එක මට අරගෙන එහා මෙහා කරන්න පුළුවන්. එතකොට මේකෙන් අදාළ ලේයර්ස් ඔටෝමැටිකලි සිලෙක්ට් වෙනවා. ඒකයි ඔටෝ සිලෙක්ට් කියන එකේ වෙනස. Hands on education, so I need a private session. If you get what I am saying, and they say that she's not easy, no, she's really complicated. But that only makes it better, and it's got me so fixated. And I'm not the type to wait around, I've never hesitated. But she's got me captivated, so the game, I'm gonna play it, yeah. She got a body like a coke thing, she likes to keep the party going. These rumors got me feeling lonely. I want that body, baby, show me. She's got a body like a coke can. මේක ඕලන්න පුළුවන් මේ arrow keys පාවිච්චි කරලා මේක අර mouse එකෙන් වගේ ලොකුවටම මේ එහා මෙහා කරන්න නැතුව පොඩ්ඩක් පොඩි ප්‍රමාණ වලින් මේක move කරගන්න පුළුවන්. When you're undressed, I heard you like to get away. I heard you like to stay out late. I heard you had a couple boyfriends. I heard they didn't treat you right. I heard you're hated by your girlfriends, 'cause all the guys want you tonight. Yeah. They say she's too hot, they say she's too cold. Where she came from, nobody really knows. They say she looks young, but say she acts old. From everything I've heard,
she gets out of control. And all the boys say she was sent from the heavens, but I'm not too sure that this girl is a blessing. She's got the devil's eyes and they'll cut you like a weapon. She's stuck in my mind. හරි මම මේක හදාගත්තා. මේ මේකදී ඔයගොල්ලන්ට එන ප්‍රශ්නයක් තමයි සමහර විට ඔයගොල්ලන්ට බැරි වෙන්න පුළුවන් දැන් මම මේ ස්ලීප් කියන එක තියෙන පොසිෂන් එක වෙනස් කරන්න ගියොත් අපිට මේක එජ් එකට ගාන්න ගන්න බැරි වෙන්න පුළුවන් මොහොම zoom කරලා තියාගෙන. එහෙම වුණොත් මේ මේක අපි ඔන්න ඔය විදිහට zoom කරගන්න. zoom කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අර පොඩි වෙනස්කම් මවුස් එකෙන් කරන්න පුළුවන්. Position එකේ පොඩි පොඩි වෙනස්කම් මේක සමහර විට ගොඩක් zoom out කරලා තියෙද්දි හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. හරි ඊළඟට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ දේවල් වුණත් කරන්න පුළුවන්. ඒක ඉතින් මේක ඔයගොල්ලන්ගේ creativity එක මත තමයි තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ කැමති විදිහකට මේක මේ text ටික arrange කරගන්න පුළුවන්. මේ මම දාලා තියෙන font එක වෙන්නේ font එක ඇත්තටම මෙතනට සෑහෙන හොඳ font එකක් මේ Boldy One SC කියන font එක මේ font එක ගොඩක් දුරට Photoshop වලට මේ එන font එකක් මම හිතන්නේ එහෙම නැති වුණොත් මම මේක resource එකේ resources එකේ දාන්නම් ඒක ඔයගොල්ලෝ install කරගන්න. මම මේකෙදි මේවා පුළුවන් තරම් මේ අකුරු එහෙම ලං වෙන විදියට තියාගන්න මේ එතකොට මේක වැඩේ තව ටිකක් ලස්සනයි. අනිත් දේ තමයි ඕගොල්ලෝ දැන් මම මේක අර ෆොටෝ එකමනේ කෙලින්ම ඕපන් කරගත්තේ. එහෙම නැතුව ඕගොල්ලෝ මේක අලුත් canvas එකකින් කරන්න පටන් ගන්නවා නම් අනිවාර්යෙන් මේ canvas එකට resolution 300 දෙන්න එපා. මේක banner එකක් නෝනාට 300 දෙන්න එපා. මේක 600 වගේ දෙන්න. මම කියලා දෙන්නේ සාමාන්‍යයෙන් 700 වගේ දෙන්න ඕනේ මේ banners වලට වගේ කියලානේ. මේකදී 600 වගේ දෙන්න මොකද හේතුව මේක අපි පොඩි කරන ගණිති සමහර වෙලාවට රෙසලූෂන් අඩු නම් මේකේ තියෙන මේ ලෙටර්ස් එහෙම පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ රෙසලූෂන් දෙද්දි 600 වගේ දෙන්න. 700 දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කියන්නේ මේ අර height එකයි width එකයි සාමාන්‍ය විදියට දෙන්න. රෙසලූෂන් පොඩ්ඩක් වැඩි කරන්න. හරි. දැන් මේක අපි හදාගත්තා. දැන් මේ තියෙන්නේ මේ මෙතන layer panel එකේ තියෙනවා අපිට හදාගත්තු කොම මේවා ටික මම group කරගන්නවා. වැඩේ පහසු වෙනවා. හරි. ඊළඟට මෙතන මම ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක මම ඊට කලින් පාවිච්චි කරා. මෙතනදී ස්මාර්ට් මෙන්න මේ සම්පූර්ණ ටෙක්ස්ට් එකම අපි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරගන්න එකේ වාසියක් තියෙනවා. මේ මෙතනදී අත්තරම අපි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් කරගන්න එකේ තියෙන වාසිය තමයි මේක දැන් ඔයගලන්ට තේරෙන ඇති. දැන් මම මෙතන කරන්න යන්නේ මේක දැන් මම මේ සම්පූර්ණයක සිලෙක්ට් කරලා මේක මම මෙන්න මේ විදිහට පොඩි කරලා මේ වගේ තව එකක් එහා පැත්තට ගන්නවා. කොහොමෝම මේක මේ වගේ canvas එක හදාගෙන යන එක තමයි කරන්නේ. මේක ඇත්තටම තව ක්‍රමයක් තියෙනවා. මේක pattern එකක් විදිහට හදාගෙන ඒකෙන් ගන්න ක්‍රමයකුත් තියෙනවා. හරිද? ඔයාලා දැනුත් දකින්න ඇති. pattern එකක් විදිහට හදාගෙන යන එකකුත් තියෙනවා. මම ඇත්තටම ඒකට වඩා මෙතනදී කියන්නේ ඒක දන්න කට්ටිය ඇති. ඔගොල්ලෝ කැමති නම් ඒ පැටර්න් එකක් හදන ක්‍රමෙන් කරන් මම ඒක මෙතනදී කරන්න යන්නේ නැහැ. මම ඒක වෙන තැනකදී කියන්නම්. මේ ඔගොල්ලෝ දකින්නේ නැති දැන් මම මේක ට්‍රාන්ස්ෆෝම් කරලා ඉවරලා ඊට පස්සේ මේ ඒක පොඩ්ඩක් ලෝඩ් වෙන්න ගත්තා. හරි. එතකොට දැන් මම මේකේ මේ වගේ ටෙක්ස්ට් තව ගෲප් තුනක් විතර හදාගෙන හතරක් විතර හදාගෙන ඊට පස්සේ ඒකත් මම පොඩි කරන්න ගියෝ. ඔයගොල්ලන්ට කොහොම ඔයගොල්ලෝ එහෙම කරගෙන ගියොත් ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලන් කම්පියුටර් ස්ලෝ වෙනවා. ඒකට හේතුව තමයි මේ ඇත්තටම මෙන්න මේ හදාගත්තු ටෙක්ස්ට් ලේයර්ස් ටික ඔයගොල්ලෝ මේක ට්‍රාන්ස්ෆෝම් කරද්දී හරි මේකට මොකක් හරි වෙනස්කමක් කරද්දී මේ හදාගත්තු ටෙක්ස්ට් ලේයර්ස් ටික ආයේ අලුතෙන් රෙන්ඩර් වෙන්න ඕනේ. يعني ඒක නිකන් අර හිතන්නකෝ ඒ තියෙන තැනට පත් කරනවා කියලා රෙන්ඩර් වෙනවා කියන්නේ තියෙන තැනට පත් කරනවා කියලා මේ ආයේ මුලින් ඉඳන් මේ තියෙන හැම එකක්ම ක්‍රියේට් කරන්න ඕනේ. කියන්නේ දැන් මේක මම ට්‍රාන්ස්ෆෝම් කරොත් එහෙම, කියන්නේ මේකේ මම සයිස් එක මෙහෙම අඩු කරොත් එහෙම මේ 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 තියෙන හැම වචනයක් ආයේ අලුතෙන් හැදෙන්න ඕනේ වගේ කියලා එකක් හිතන්න ඕනේ. එහෙම හැදෙන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ කම්පියුටර් ස්ලෝ වෙනවා. ඒ නිසා මෙන්න මේකත් අපි
ස්මාර්ට් ඔබ්ෙක්් එකකට ක්‍රියේට් කරගන්න. එහෙම ස්මාර්ට් ඔබ්ෙක්් එකකට ක්‍රියේට් කරගත්තා වෙන වාසිය තම මේ සම්පූර්ණ එකම එක ෆොටෝ එකක් විදිහට තමයි වැඩ කරන්නේ. දැන් මේක ඔගොල්ලෝ අර මම කිව්ව විදි දෙකම ඔගොල්ලෝ කරොත් එහෙම ඔයගලන්ට තේරෙයි මේ කරන විදිහෙන් කලින් කරපු විදියට වඩා මේ මාර විදියට ස්පීඩ් වෙනවා. හරි? ඒ කියන්නේ සම්පූර්ණකම ගෲප් එකක් විදියට මේ විදියට මූව් කරගන්නේ නැතුව මේ විදියට ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරලා මූව් කරගත්තාම මේකේ ඒ කියන්නේ අර ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ සම්පූර්ණකම එක ෆොටෝ එකක් විදියට වැඩ කරන්නේ. ඉතින් මේ මෙතන පැටර්න් එකක් මේක පැටර්න් එකක් කරලා පාවිච්චි කරන මට වඩා වාසිය මම කිව්වේ දැන් මේක අපිට මේ විදිහටම දාගන්න නැතුව අපිට ඕන පුළුවන් තව ටිකක් මේක වෙනස් කරන්න. අපිට පුළුවන් මේකත් ආයේ මෙව ට්‍රාන්ස්ෆෝම් කරලා ගන්න. එතකොට මේක වැඩේ තව ටිකක් ලස්සනයි. දැන් පැටර්න් එකක් විදිහට ගත්තොත් ඔයගලන්ට මේ දේ කරගන්න බෑ. ඔයගලන්ට මේ තියෙන එකම අපහු රිපීට් වෙන එක තමයි වෙන්නේ. මේක තව ටිකක් ලොකුවට හදාගෙන කැමති නම් පැටර්න් එකක් විදිහට පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. මේක එච්චර ලොකුවට කරන්න ඕනේ නැහැ මොකද මේක දැන් අපි ගොඩක් හදාගෙන තියෙන්නේ. මම තාමාර ඔටෝ සිලෙක්ට් කියන එක දාගෙන තියෙන්නේ. මේක මේ මතක තියාගන්න කොයි වෙලාවකවත් මේක මේ එළියට යවා ගන්න එපා මේ කැන්වස් එකෙන්. දැනට මේක කැන්වස් එකෙන් එළියට යවා ගන්න එපා. එහෙනම් යවුවොත් පොඩි පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. Gets in me and there is no barricade that I can tear away. Shoot me down, go fire away, away. But I'm a heavyweight, I'm a heavyweight, I'm a heavyweight. Then it was mama and make over and open cut up in Nana. මේ දැන් ඔගොල්ලෝ නිකන් හිතෙන්ම අවා ගන්න දැන් මේක මේ අනිත් තැන් අයින් වෙලා මේ මේක තියෙන තැන් විතරක් තිබුණොත් කොයි විදිහටද මේ අකුරු පිහිටන්නේ කියලා. ඔයාලට පේනවා ඇති ටිකක් ලොකු අකුරු තමයි තියෙන්නේ. එහෙම තියෙනවට වඩා මේ පොඩි අකුරු තියෙන එක තමයි හොඳ. මම ඒ නිසා මේක ආයෙ පාර අර විදිහට ගෲප් කරලා මේක නම් කරගන්න කියන තේරුම නැහැ. ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකට හදාගන්න. ආයෙත් මම මේකට අර දෙයම කරගන්න. ඊළඟට දැන් අපි මේක මේ එජ්ස් මේම ගානට හදමු නිසා සමහර වෙලාවට ඔයගලන්ට තේරෙන්නේ නැති දැන් මේ මෙතන මගේ මේ ඊතලයේ තියෙන තැන. එතන පොඩි නිකන් ඉරක් වගේ ඇවිල්ලා දිනවා අර මේ එජ් එක මං ගානට හදලා තියෙන නිසා. හරි. එහෙම දේවල් ඇති වෙන්න දෙන්න එපා. ඒක ගානට එකට ලං කරලා තියන්න. හරි. පුරෝවලක් වෙන්න දෙන්නත් එපා. ඉමීට බලන මේ දේ කරන්න. හරි. දැන් ලස්සන පැටර්න් එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක ආයෙ ගෲප් කරලා මේක ආයෙ ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකකට මම ක්‍රියේට් කරගන්නවා. ක්‍රියේට් කරලා මම මේකේ කොපියක් දාගන්න. ඒ කොපියක් දාගන්නේ මට මොකක් හරි විදියකින් මේක ආයෙ ඕනේ වුණොත් කියලා පාවිච්චි කරන්න. හරි. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අපි මේකෙදි කරනවා. හරි. දැන් මෙතනදී මෙන්න මේ වගේ දෙයක් ක්‍රියේට් වෙන්න මෙන්න මේ ෆොටෝ එක මේ ෂැඩෝස් මේ මේකේ මම මේ ටෙක්ස්ට් එක අයින් කර අයින් කරන් ඉන්නම දැන් මේක මේ ෂැඩෝස් තියෙන තැන් වල වලින් තමයි අර ටෙක්ස්ට් එක පේන්නේ. මේ හයිලයිට්ස් තියෙන කිසිම තැනකින් ටෙක්ස්ට් එක පේන්න බෑ. ඒකනේ වෙන්න ඕනේ. එතකොට සරලවම වෙන්න ඕනේ මේක මේ මෙන්න මේ ටෙක්ස්ට් ෆයිනල් කියන එකේ ෂැඩෝස් තියෙන තැන් මෙන්න මේ ප්ලේයර් එකේ ෂැඩෝස් තියෙන තැන් ඉතුරු වෙලා හයිලයිට්ස් තියෙන තැන් අයින් වෙන්න ඕනේ. ඒකට මම දකින්න ලේසිම ඒ කියන්නේ මට පේන විදිහට තියෙන ලේසිම ක්‍රමය තව ක්‍රම තියෙන්න පුළුවන්. හරි. ඔයගලන්ට පුළුවන් මේවා සිලෙක්ට් කරන්න.
සිලෙක් කරගන්න අපි පාවිච්චි කරන්න මෙන්න මේ සිලෙක් කියන එක කලර් රේන්ජ් කියන එක. මොකද මෙතනදී මේ වැඩේ සෑහෙන ලේසි. දැන් මෙන්න මෙතන මේ ඔගොල්ලන්ට එනවනේ ප්‍රිවියු එක. මේක බලන්න හොඳට මේ සිලෙක්ෂන් කියන එක සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රිවියු කියන එකට ආවට පස්සේ මේ මෙන්න මේ මෙතනදී මේ ප්‍රිවියු එකේදී මේ කළු පාටින් පෙන්වන්නේ සිලෙක්ට් වෙන්න નિયમિત තැන් ටික. හරි. සුදු පාටින් පෙන්වන්නේ සිලෙක්ට් වෙන්නේ නැති ටික. හරි දැන් අපි මේක මේ හරියට වගේ ක්ලික් කරොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මේ කලර් එක මැච් කරලා තමයි මේක මේ සිලෙක්ෂන් එක කරන්නේ. හරි එහෙම කරන්නේ නැහැ මේක අලුත් ඒ වගේ මේ කියන්නේ Photoshop එකේ බොහෝ දුරට සාමාන්‍ය partner version එකේ ඉඳලා අලුත් version එකක් වෙනකම්ම තියෙනවායි මේක මේ එහෙම colors දෙකක් විතරක් තියදී automatically detect කරගන්නවා මේ colors දෙක වෙන් කරලා හරි ඉතින් මේක ඒ විදිහට ඩිටෙක්ට් කරන් තියෙනවා මම ඉතින් ආයේ මේක මේ හයිඩ්‍රෝපර් එක පාවිච්චි කර කර කරන්න යන්නේ නැහැ මේ හයිඩ්‍රෝපර් එක පාවිච්චි කරලා අපිට ඕනනම් පුළුවන් මේකේ කලර් රේන්ජ් මේ මැච් කරන්න දැන් මම මෙහෙම සිලෙක්ට් කරොත් මේ මේ මම මේ සිලෙක්ට් කරපු හරිය තියෙන කලර්ස් විතරයි මේක සිලෙක්ට් වෙන්නේ හරි ඉතින් මට shift එක ක්ලික් කරගෙන තව තව තැන්වල කලර්ස් මෙහෙම දෙන්න පුළුවන් එතකොට මේක හොඳට මෙවා වෙනවා ඒක ඇත්තටම මැනුවලි අපි කරන්න ඕනේ නැහැ මේක Photoshop අලුත් ඒ වගේ ඒක ඔටෝමැටිකලි ඩිටෙක් කරගන්නවා. හරි සිලෙක්ට් කියන එකට ගිහිල්ලා කලර් රේන්ජ් දීපු ගාම ඒක ඔටෝමැටිකලි සිලෙක්ට් කරගන්නවා. අර සිලෙක්ට් වෙන කලර්ස් දෙක වෙන් කරලා සිලෙක්ට් කරගන්නවා. කලර්ස් දෙකක් නම් තියෙනවා. හරි. ඊට පස්සේ මම මේක ඕකේ කරපු ගාම දැන් අර අපිට ඕන කරන ටික සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මොකද කරන්න ඕනේ කියලා. අපි මේකට ගියා. මේ වයින් කරා. මෙතන මාස්ක් එකක් දැම්මා. මේක ඉන්වර්ට් කරලා හරි දැන් ඕගොල්ලන්ට අර අවශ්‍ය විදිහට ගානට ඇවිල්ලා තියෙනවා හැබැයි මේක පොඩි අවුලක් තියෙනවා නේ මොකද්ද ඒ අවුල මේකෙදි මේ වගේ අර පාට පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා හරි ඒක වෙන්නේ ඇත්තටම අතන අර කලර් එකකින් අපි සිලෙක්ට් කරපු නිසා මේක මට ඕල්ඩ් එක ප්‍රෙස් කරගෙන මේ මාස්ක් එක සිලෙක්ට් කරොත් මේ මේ මාස්ක් එක කලර් වෙලා තියෙන තැන් ටික විතරක් අපිට ගන්න පුළුවන්. දැන් මේක මේ ග්‍රේ තැන් වගේ තියෙනවනේ පොඩ්ඩක් බැලුවොත්. ඒ වුණාට අපිට මාස්ක් එකේ ලොකුවටම ග්‍රේ කියන තැන් තියෙන්න ඕනේ නැහැ. දැන් මේක ගත්තොත් එහෙම මේක මේ ග්‍රේ තැන් එහෙමත් තියෙනවා. ඒ ග්‍රේ තැන් තියෙන්න ඕනේ නැහැ. හරි. ඉතින් මේ ග්‍රේ තැන් අයින් වෙලා අපිට ඕනේ මේක බ්ලැක් ඇන්ඩ් වයිට් කියන මාස්ක් එක තනිකරම හදාගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මේක මේ මාස්ක් එකේ මෙන්න මේ මාස්ක් එකේ මේ ග්‍රේ තියෙන තැන් එක අපිට කළු පාටින් හරි සුදු පාටින් හරි පාට කරගන්න පුළුවන් නම් ගොඩක් කරාන කළු පාටින් පාට කරගන්න පුළුවන් නම් මේක මීට වඩා ලස්සනට අපිට ගන්න පුළුවන් හරි ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ බ්‍රෂ් එක සිලෙක්ට් කරලා හරි මේ මේ soft round opacity කැමති බ්‍රෂ් එකක් ගන්න hardness එක වැඩි බ්‍රෂ් එකක් ගන්න අරගෙන මේක මේ බ්‍රෂ් එකේ blend mode එක දාන්න overlay කියන එක දැන් මේකෙන් ඔයගොල්ලෝ කලර් කරද්දි මේකේ ග්‍රේ වගේ තියෙන තැන් විතරයි කලර් වෙන්නේ. සම්පූර්ණයෙන්ම බ්ලැක් තියෙන තැන් කලර් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වයිට් තියෙන තැන් කලර් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට බ්ලැක් වලින් කලර් කරගන්න ඕනේ. ග්‍රේ තියෙන තැනුත් බ්ලැක් කරගන්න ඕනේ. එහෙම කරාම තව ටිකක් මේකේ අර මේ එජ් තියෙන ගතිය තව ටිකක් වැඩි වෙනවා. හරි. මේකේ පාඩ කරගන්න. ලොකු වෙනසක් සමහර විට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට එතන යම් කිසි වෙනසක් තියෙනවා. හරි. මොන විදිහට මම කලර් කරගන්න එක ලොකු වෙනසක් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. සමහර විට ඔයගොල්ලෝ අර අතන අර threshold එකෙන් මේ shadows highlights වෙන් කරගන්න විදිහ අනු මේක අර gray තියෙන තැන් වැඩි නම් මේකෙන් මෙහෙම කලර් කරගත්තාම ඔයගොල්ලන්ට එතන පැහැදිලි වෙනසක් පේනවා. දැන් මේකේ අපි background එකට පොඩි කලර් එකක් දාගමු. බෑග්ග්‍රවුන්ඩ් එකට ඔය කැමති තමන්ට කැමති පාටක් දාන්න. හරි. පාට දාන්න කියලා. හරි. ඊළඟට දැන් මම අර thumbnail එකේ දාලා තියෙනවා thumbnail එකේ දාලා තියෙන ෆොටෝ එක ගත්තොත් ඒක ඇත්තටම මම කලින් අද ෆොටෝ එක. ඒක මෙන්න මේ වගේ පොඩි මේ මාක්ස් ටිකක් දාලා තියෙනවා මම. මේ වගේ එකක් දාගන්න කොහොමද කියලා මම දැන් කියනවා. හරි. ඒක නම් මම මෙතන ඇත්තටම මේ මාස්ක් එකේ
මම මෙන්න මේ හරිය මම මේ එකක් එක ලස්සන වෙන්න මම මේ හරිය නිකන් මෙයාගේ මේ ෆොටෝ එක විතරක් මට පැහැදිලිව පේන්න මේ හරිය මම මෙන්න මේ විදිහට කලර් කරන් තියනවා ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත එහෙම කැමැති නම් එහෙම කරන්න නැත්නම් ඔය විදිහටම තියන්න හරි ඔන්න ඔය විදිහෙන් මම වෙනස් කරගෙන තියනවා thumbnail එකේ තියෙන ෆොටෝ එක හරි opacity එකම අඩු කරලා පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා. හරි. අර තිබිච්ච මාක් එක දාගන්න. මේ මාක් එක දාගන්න ඇත්තටම අපිට ඒ වගේ මාක් එකක් ගන්න මෙන්න මේ. මේ තියෙන එකයි මේ. මම ඒක රිසෝර්සස් එකේ දාන්න. ඕගොල්ලන්ට එන්න ඒ තියෙන ඒ පොඩි ට්විටර්, Facebook පොඩි පොඩි අයිකන් ටික හදා ගන්න පුළුවන්. මේකෙදි ලේසින් වැඩි ඇත්තටම ඕගොල්ලෝ ඒක වෙනම ඕපන් කරගන්න එක. හරිද? මම මේ ට්විටර් අයිකන් එක ඕපන් කරගන්නම්. ඕපන් කරගෙන ඊට පස්සේ මේක මේ අනවශ්‍ය කැලි ටික අපිට ඕන නම් crop කරගන්න පුළුවන්. මම කොහොමද crop කරගන්න පුළුවන්? අපි crop tool එක select කරලා 100 අකුර බලන්න. මේක මෙන්න මේ විදිහට edges ටික හදාගන්න තියෙන මෙතනදී. ඊට වඩා එතන දෙයක් කරන්න නැහැ. මේ ඊට පස්සේ මේක අපි select කරන්න ඕනේ. මම select කියන එකට ගිහිල්ලා color range කියන එකට යනවා. මොකද මේක පාට දෙකක් තියෙන නිසා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට select කරනවා. හරි එතකොට ඇත්තටම මේක මේ සිලෙක්ට් වෙලා තියෙන මොකද්ද කියන එක ටිකක් හිතා ගන්න ඕගොල්ලන්ට අමාරුයි. හරි මෙතන මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ මතක තියාගන්න සිලෙක්ට් වෙලා තියෙන්නේ හැමතිස්සෙම මේ සම්පූර්ණ වෙලා තියෙන කොටස. ඒ කියන්නේ මෙන්න මේ සුදු පාට කැලී ටික තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. මොකද ඒ කැලලනේ වැහිලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් එහෙනම් ඉතින් මේ මේ කළු පාට ටිකක් වැහිලා නේ තියෙන්නේ. හරිද එහෙම කළු පාට ටික වැහිලා තිබුණාට එතකොට හදිසිය කළු පාට ටික සිලෙක්ට් වෙලා තියෙන්නේ කියන්නේ එතකොට මේ සුදු පාටින් වැහිලා තියෙන ටිකට ඒ ටික තේරුමක් නැති වෙනවා නැති වෙනවනේ හරි මේ ඒක ඕගොල්ලන්ට පුළුවන් එක්කෝ මේ මෙතන හැටියට මේක හිතන්න ඒක ටික දවසක් යද්දි තේරෙනවා ඒක මේ මොකද සිලෙක්ට් වෙලා තියෙන්නේ කියලා මේ ගොඩක් වෙලාවට මේක මේ ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට් එකක් නම් සිලෙක්ට් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට් එක නම් සිලෙක්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ වටේ තියෙන බෝඩර් එක ඉන්නේ නැහැ. හරි වටේ තියෙන බෝඩර් එක කියන්නේ ගොඩක් වෙලාවට මේ පිටත තියෙන ඒ කියන්නේ සම්පූර්ණ මේකටම අදාළ ඔබ්ජෙක්ට් එකක් තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. මම මෙතන Ctrl Shift I කියන එක ගැහුවාම දැන් මෙන්න මෙතන සිලෙක්ට් වෙලා තියෙන මේ කළු පාට ටික විතරයි. හරි මම ඊට පස්සේ මේ විදිහට මේ Twitter icon එක සිලෙක්ට් කරගෙන මම මෙන්න මේ paths කියන මේ panel එකට යනවා. පාත්ස් කියන පැනල් එක මේ ලේයර් කියන පැනල් එක තියෙන තැනම ගොඩක් වෙලාවට තියෙනවා. එතන හදිසිය තිබුණ නැත්තම් වින්ඩෝ කියන එකට ගියා මේ පාත්ස් කියන එක ගත්තා. ඒ පාත්ස් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මේ work path from selection කියලා. එන්න ඒක සිලෙක්ට් කරපු ගාම මෙතනින් මේ work path එකක් කියලා එකක් හැදෙනවා. මේ work path එක කියන එක ඕගලන්ට තව ටිකක් හොඳට තේරෙයි. pen tool එක කරාම තව ටිකක් මේක හොඳට තේරෙයි. හරි මෙන්න මේ විදිහට වර්ක් පාත් එකක් හදලා ඊට පස්සේ අපි මේක ඩබල් ටික් කරලා මේක සේව් කරමු. පොඩක් කියලා සේව් කරමු. හරි. ඊට පස්සේ මේ ෂේප් එක අපි ක්‍රියේට් කරන්න තමයි යන්නේ. අපි කැමති ෂේප් එකක් මේ විදිහට ක්‍රියේට් කරන්න පුළුවන්. හරි. මෙන්න මේ ඉමේජ් කියන එකට ගිහිල්ලා අනේ එඩිට් කියන එකට ගිහිල්ලා එඩිට් කියන එකේ තියෙනවා ඩිෆයින් කස්ටම් ෂේප් කියලා. හරිද? ඒකෙන් අපිට පුළුවන් මේ ෂේප් එක ක්‍රියේට් කරන්න. මෙතනදී මම ගහනවා මේකට ට්විටර්. හරි දැන් ඊට පස්සේ මේ කස්ටම් ෂේප් ටූල් එකේ අපේ මේ ෂේප් එක තියෙනවා. දැන් අපි අදාළ ෆොටෝ එකට ගිහිල්ලා අපි අර ෂේප් එක අඳින්න තමයි යන්නේ. Shift එක press කරගෙන මේ ගානකට අඳින්න පුළුවන්. අනයි. ඇඳලා ඊට පස්සේ මෙන්න මේ paths කියන ටැබ් එකෙන් මේ ෂේප් පාත් එක නිකන්ම ඇඳෙනවා. ඒක රයිට් ක්ලික් කරලා අපිට පුළුවන් මේක් සිලෙක්ෂන් කියන එක දෙන්න. මෙතන මේ පෙද ඊද රේඩියස් කියන එක 0 දෙන්න. ඊළඟ ඊට පස්සේ මෙන්න මේකෙම මාස්ක් එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක සුදු පාටින් න කලර් වෙන්න ඕනේ. මේක සුදු පාටින් කලර් කරන්න. ඊපස්සේ Ctrl D ගහලා සිලෙක්ෂන් එක අයින් කරන්න.
ඔන්න ඔය විදියට අපිට ඔය විදියටම ඕන නැත්තම් ඕක ඒකට ඇත්තටම කස්ටම් ෂේප් ටූල් එක ගන්න ඕනේ මට පුළුවන් මෙයාව සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ටී ගහලා මෙයාව මේ විදියට ට්‍රාන්ස්ෆෝම් කරගන්න ලේසියෙන්ම ට්‍රාන්ස්ෆෝම් කරගන්න පුළුවන් මේක තමයි ඇත්තටම තියෙන ලේසියම ක්‍රමය මෙතන පොඩි අවුලක් කියලා තියෙන මාත් එක දැන් දැක්කේ මේ මෙතන මේ මේ හරි අර මම අර සිලෙක්ට් ටූල් එකෙන් ගිහිල්ලා සිලෙක්ට් කරපු නිසා මේ හරිය පොඩ්ඩක් අර ග්‍රේ ගතියක් ඇවිල්ලා දින එක මෙතන මේ එහෙම මේ ලාවට මේ මේක පේන්නේ ඒ කියන්නේ මාස්ක් එක ගත්තොත් එහෙම මේ හරිය ඔයගොල්ලන් මෙතනිනුත් පේන ඇති ඒක මං කරපු වෙන මොකක් හරි එකක් ඉඳන් දැන් නැ වෙනස් වෙලා තින්නේ හදිසිය ඔයගොල්ලන්ගෙත් මෙහෙම තියනවා නම් ඔයගොල්ලන් මේ කළු පාට බ්‍රෂ් එක අරගෙන මේ තියෙන ටැන් ටික ඔයගොල්ලෝ පාට කරගන්න. ගොඩක් වෙලාවට මේ එච් වලෝග වෙන්නේ නැහැ මේ මොකක් හරි මම කරපු දෙයක් නිසා තමයි මම හිතන්නේ මේක මේ කියන්නේ කලින් තිබිච්ච එකක් නෙමෙයි මම හිතන්නේ ඕගොල්ලන්ගේ බැරි වෙලා හරි එහෙම තිබුණොත් ඒ විදිහට කරගන්නේ සිලෙක්ෂන් එකේදී ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ මම මේ මාස්ක් එක මෙතන මාස්ක් එක විතරයි සිලෙක්ට් කරගත්තේ මෙතන ඕල්ට් එක ප්‍රෙස් කරලා. ඕල්ට් එක ප්‍රෙස් කරලා මේ මාස්ක් එක උඩ ක්ලික් කරාම මට මාස්ක් එක විතරක් වෙන් කරලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ෂේප් ටූල් මේ ෂේප් කස්ටම් ෂේප් ටූල් එක තියාගෙන මෙතන කන්ට්‍රෝල් ටී ගහලා අපිට පුළුවන් මෙයාව අපි කැමති විදිහකට මෙන්න මේ විදිහට පොසිෂන් කරගන්න. හරි. ඊට පස්සේ පාත්ස් කියන එකට ගියා. මෙයාගේ මේක් සිලෙක්ෂන් දුන්නා. දැන් ඊට පස්සේ මෙයාගේ මාස්ක් එකට තියෙන තැනට ඇවිල්ලා මම මෙයාව සුදු පාටින් කලර් කරා. හරි ඊට පස්සේ ඔය විදියටම අපි අර Facebook icon එකයි මට වැඩක් වෙන්නේ නැහැ මම Facebook icon එකයි ඒ ටික මම ඔය විදියටම දාගන්නවා Instagram icon එකයි මට මේකේ ඕනේ කරන්නේ FB icon එක විතරයි මෙතනදී අපි මේක මෙන්න මේ විදියට ගානට crop කරගන්නවා ඒක ඇත්තටම අර Instagram icon එක අයින් වුණා නම් එච්චරයි අත්‍තරම් වෙන්න ඕනේ මොකද FBI icon එක විතරක් එන්න ඕනේ නිසා ඊළඟට මෙන්න මේ select කියන එකට ගිහිල්ලා color range ගිහිල්ලා ඊට පස්සේ මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති සමහර විට මෙන්න මෙහෙම තියෙනවා මෙන්න මේ හරි පොඩි පොඩි මේ කියන්නේ edge එක sharp නැති ගතියක් තියෙනවා ඒක අපිට පුළුවන් අයින් කරගන්න මෙන්න මේ fuzziness කියන එක fuzziness කියන එක පොඩ පොඩ වැඩි කරලා ඕනෑට වඩා වැඩි කරන්න ඕනේ නැහැ ඕනෑට වඩා වැඩි කරොත් අර මේ ඒකෙන් වෙන්නේ අර කලර් රේන්ජ් එක ඒ දෙක අඳුන ගන්න විදිය තමයි ඒ දෙකෙන් තීරණය වෙන්නේ. හරි මේකෙන් අපිට පුළුවන් මේක හරියටම සිලෙක්ට් කරන්න. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම අර ඉස්සෙල්ලා කිව්ව එකෙන් මේක දැන් සිලෙක්ට් වෙලා තියෙන මෙන්න මේ සුදු පාට ටික තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඒක මම control shift i ඔබලා මම අර නිල් පාට ටික විතර සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මේකෙන් අලුත් පාත් එකක් හදලා එඩිට් එකට ගිහිල්ලා ඩිෆයින් කස්ටම් ෂේප් කියලා මම හදාගත්තා සර් ක්වෙස්චන් මාක් එකක් මම ඒ විදිහම හදාගන්නවා. ඔව් මෙතන ක්වෙස්චන් මාක් එක ඇත්තටම png එකක් විදිහට තියෙන නිසා අර කලර් රේන්ජ් එකෙන් යන්න ඕනේ නැහැ. මෙතන මේ ක්වෙස්චන් මාක් එකම තමයි කෙලින්ම තියෙන්නේ. තමයි ඔබ්ජෙක්ට් එක. හරි ඉතින් එකෙන් මෙතනින් කිහිල්ල ගෙලින්ම
select pixel සර්ට ගිහිල්ලා අපිට ඒ pixel ටික select කරගන්න පුළුවන්. එතන ඇත්තටම අපිට shape එක create කරන්න ඕනෙත් නැහැ ඒ නිසා. එතන අපිට පුළුවන් කෙලින්ම මෙයා මෙතනට දාලා මේ විදිහෙන් මෙයාව අවශ්‍ය විදිහට මෙයා position කරගෙන මේ දාපු එක්කෙනාව select pixels දා. ඊට පස්සේ මෙයාව අයින් කරන්න. අයින් කරලා අර සාමාන්‍ය විදිහට මෙයාව කලර් කරන්න. විදියට ගාන අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි සරලම සිද්ධිය උතන කරන්න තියෙන. ඉතින් මේ දේවල් ඊට පස්සේ ඔයගලන්ට වැඩක් වෙන්නේ නැහැ. මේ දේවල් ඕනනම් තියන්න පුළුවන්. නැත්නම් ගෲප් කරලා ජම් කියලා වගේ දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔය විදියෙන් තමයි ඔයගොල්ලෝ සුපිරිම ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න. මේක ඇත්තටම තව අර ත්‍රෙෂෝල්ඩ් කියන එක එහෙම තව කියන්නේ ත්‍රෙෂෝල්ඩ් එක ක්‍රියේට් කරගනිද්දී කියන්නේ ෂැඩෝස් හයිලයිට්ස් වෙන් කරගනිද්දී ඒක තව ටිකක් කල්පනාවෙන් තව ටිකක් හිමීට බලලා කරලා මේක මීට වඩා හොඳ ක්‍රියේෂන් එකක් විදියට ඕගලන්ට ගේන්න පුළුවන්. يعني මේක මම ඇත්තටම මේ තනියෙන් ඉදි කරපර ඔයගොල්ලෝ තීරණය කරන්න අර කලින් සැරේ වගේ මේකද හොඳ මෙතනදී මේ දැන් කරපු එකද කියලා. හරිද? මම මගේ අදහස ගත්තොත් එහෙම මට හිතෙනවා මම දැන් ක්‍රියේට් කරපු එක හොඳයි කියලා. මේකට වඩා ටිකක් මේක පොඩ්ඩක් ක්වොලිටි ගතියක් තියෙනවා. හරි. මේක ඇත්තටම මම මේකේ මේ සිලෙක්ෂන් කරලා තියෙනවා. අර මේ විදියට නෙමෙයි අනිත් පැත්තට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම තියෙන ඕගලන්ට ඒක කැමති විදියට කරන්න පුළුවන්. මේ එහෙම කරලා අර කරන්න තියෙන දේ එකම දේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට ඉතින් තව ටිකක් ඔතන ක්‍රියේටිව් වෙලා ඕගලන්ට පුළුවන් ඕනනම් මෙන්න මේ වගේ දෙයක් වුණා තන කරගන්න. හරි මේක මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම පාට කරලා තියෙනවා. ඒ ඇරෙන මෙතන තව පොඩි පොඩි අර බ්ලර් කරන ඒවා පොඩ්ඩක් මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක තව ඉස්සරහට ගියහම ඔයගලන්ට පුළුවන් කරගන්න. මම හිතනවා වැඩේ දේරුණා කියලා. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා මේ සුපිරි ප්‍රොජෙක්ට්. අපිව ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න එතන මට ටච් එකේ ඉන්න මේ බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. හරි, thank you.